අයිබෝන් සත්‍ය අපක්ෂපාති මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිද හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත ජනතාව කිසිදු අයුරකින් අනියත බියක් ඇති කරගත යුතු නැහැ බහණ්ඩ හදිසියේ ක්‍රස් කරගැනීමේ අවස්ථාවයකුත් නොමැති බව රජය සහ යුද හමුදාපති අවධාරණය කරයි දකුණු කොරියාව ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන ගුවන් මගින්ට ශ්‍රී ලංකාවට ඇතුල්වීම දෙසතියක් තහනම් විදේශීය රටවල සිට පැමිණෙන පුද්ගලින් නිරෝධායනයට අද සිට තවත් මධ්‍යස්ථාන දෙකක් කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳටත් කොරෝනා අමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් කොරෝනා අවදානමක් පාසල්වල පළමු වාරය අදින් අවසන් පෙර පාසල්ද තාවකාලික වසද නිමේ තීරණයක් කොරෝනා මඩින්න රජයේ නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැහැ හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් චෝදනා ජනතාව විජයග්‍රහණය කරවීම තම සඳහනේකම අරමුණයි සජිත් පවසයි ප්‍රථමයෙන් අවධානය අද දිනේ කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳවයි දකුණු කොරියාව ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණෙන ගුවන් මගින්ට හෙට සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීම తాවකාලිකව අත්හිටුවා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා එමෙන්ම රට තුල පවතින තත්ත්වය හමුවේ අනවශ්‍ය බියක් ඇති කරගනිමින් බහණ්ඩ එක්රැස් කරගැනීමෙන් වළකින ලෙසයි යුද හමුදාපති ලුතුනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ COVID-19 වෛරසයේ ව්‍යාප්තිය සමග රට තුළ පවතින තත්ත්වය හමුවේ දකුණු කොරියාව ඉරානය හා ඉතාලියන රටවල සිට මෙරටට පැමිණෙන සියලු මගීන් දින 14ක කාලයක් සඳහා රටට ඇතුළු කර නොගැනීමට රජය තීරණය කර තිබෙනවා. වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවරගත් බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ. මේ අතර රට තුළ පවතින තත්ත්වය හමුවේ ජනතාව තුළ අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. වශයෙන් සුපර්මාකට් නැත්නම් කඩවලට ගිහිල්ලා මේ අවස්ථාවේදී බඩු ගන්න උත්සාහ කරනවා කියලා. ඉතින් මේ සුපර්මාකට් වල සහ කඩවල සාමාන්‍යයෙන් අවශ්‍ය දිනකට දෙකකට අවශ්‍ය වුන් දන්නවා මහජනතාව ගන්න ක්‍රමවේදය. ඒ අනුව තමයි බඩු රැස් කළ තියෙන්නේ. එක පාට මේ ආකාරයෙන් විශාල වශයෙන් විශාල පුද්ගලයන් එක දිනකදී ගන්න ගියාම බඩු ඉවර වෙනවා. එතකොට හිතනවා මේ බඩු හිඟයක් වෙනවා. ඉතින් මේ අනවශ්‍ය මේ තැති ගැනීමක් ලක් කරන බව අතිගරු ජනාධිපති එවැගේම අපේ සන්නද්ධ සේනාධින නායකයා මට මේ අවස්ථාවේ දැනුම් දෙන්න කියලායි කිව්වා. ඉතින් එහෙම බඩු හිඟයක් එන්න හේතුවකුත් නැහැ. කවුරු හරි කියලා තියෙනවා මම හිතන්නේ ගෙවල් වල නිරෝධායන කටයුත්තකට යොදවනවා කියලා. ඒ වගේ දෙයක් හින්දා වෙන්න පුළුවන්. ඉතින් එහෙම කිසිම බලාපොරොත්තුවක් රජයේ මේ අවස්ථාවේ එහෙම දෙයක් නැහැ. ඉතින් ඒක හින්දා කිසිදු පුද්ගලෙ මේ ආකාරයෙන් අනවශ්‍ය බියක් ඇති කරගෙන ගිහිල්ලා විශාල වශයෙන් බඩු ගන්න උත්සාහ කරන්න එපා කියලා අපි කාරණිකව ඉල්ලනවා. එහෙම යම් කිසි හදිසි සත්‍යයක් තියෙනවා නම් කලින්ම පෙර දැනුම් දීමක් කරන්න රජය විසින් කටයුතු කරන බවත් අතිගරු ජනාධිපතිතුමා දැනුම් දුන්නා. ඉතින් ඒකින්ද අපි කාරණේ කිල්ලනවා මෙසේ විශාල වශයෙන් කියලා බඩු ගැනීමෙන් වැළකී සිටින්න මෙමගින් මුළු මහ ජනතාවම යම් කිසි ආකාරයක තැති ගැනීමකට ලක් වෙමින් පවතිනවා කියලා. COVID-19 වෛරසයේ පැතිර ගොස් ඇති දකුණු කොරියාව ඉරානය හා ඉතාලියේ සිට පැමිණි ගුවන් මගින් නිරෝධායනය කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කිරීමට පසුගියදා රජය තීරණය කළා. ඊට අමතරව තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් දියතලාවේ ස්ථාපිත කර ඇති අතර එහි නිරෝධායන කටයුතු අද සිට ආරම්භ වන බවයි යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. මේ අතර අදාළ වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකික පුද්ගලින් දෙදෙනෙකු පිළිබඳව මේ වන විට තහවුරු වී ඇති අතර ඔවුන් දෙදෙනා ඇසුරු කළ සියලු පුද්ගලින් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවයි විශේෂඥ වෛද්‍ය පබා පලිහවරණ මහත්මිය සඳහන් කළේ. ලෝකයේ රටවල් 128ක් පුරා පැතිර ගොස් ඇති COVID-19 වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයටපත් වූ පුද්ගලින් සංඛ්‍යාව 4984 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 135115ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. බ්‍රසීල ජනපති මාධ්‍ය ලේකම් පෙප්‍රියෝ වැගටින් හට අදාළ වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වන බවයි එරට සෞඛ්‍ය අංශ අනාවරණය කරන්නේ. එසේම බ්‍රසීල ජනාධිපති ලේකම්වරයාට අදාළ වෛරසය ආසාදිනී වී ඇති මොහොතේ ඔහු අමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද හමු
වී තිබෙනවා. එවන් පසුබිමක් තුළ දවල මන්දිරයේ නිවේදනය කර සිටින්නේ දවල මන්දිර කාර්ය මණ්ඩලය නිරෝගීව තබා ගැනීම සඳහා සෑම පූර්වෝපායක්ම ගන්නා බවයි. මේ අතර කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රූඩෝගේ බිරිඳටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය එංගලන්තයේ උත්සවයක් සඳහා සහභාගී වූ අවස්ථාවේදී රෝගී තත්ත්වයකට පත්ව ඇති බවයි. කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයාටද මෙම රෝගය වැළඳීමේ අවධානමක් පවතින බැවින් ඔහු සහ බිරිඳ ස්වයන් නිරෝධායනයට ලක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එසේම වෛරසය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියට වන අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 1016 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගත වූ පැය 24 තුළ නව මරණ 189ක් වාර්තා වීමත් සමගයි. ඒ අනුව එරටේ සමස්ත ආසාදීන් සංඛ්‍යාව 12462ක් වනවා. ඉන්දියාව තුළද වෛරසය පැතිර ගොස් ඇති අතර වෛරසය හේතුවෙන් එරටෙහි පළමු මරණය වාර්තා වනවා. එරට තුළ ආසාදීන් සංඛ්‍යාව 74 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඉරානය තුළද දිනෙන් දින වෛරසය පැතිර යාමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 5ක හදිසි අරමුදල් ඉල්ලීමට ඉරානය කටයුතු කර තිබෙනවා. ප්‍රංශයේද සීලු පාසල් හා විශ්වවිද්‍යාල එළඹෙන සඳුදා දින සිට වසා තිබෙන බවයි එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පවසන්නේ. ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ සේවසක් තුළ ප්‍රංශයට ඇති වූ දරුණුතුම සෞඛ්‍ය අර්බුදය මේ වන බවයි. මේ අතර ඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායමට ක්‍රීඩා කරන සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නිරෝධායනයට ලක්වීමට තීරණය කර තිබෙනවා. ඒ පුතුගාලේ මැඩේරාහි පිහිටි ඔහුගේ නිවසේදී ජුවෙන්ටස් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන ඩැනියල් රුගානිට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගින් මෙසේ රොනාල්ඩෝ ඇතුළු ජුවෙන්ටස් කණ්ඩායමේ ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනයකට ලක්වීමට තීරණය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දෙවෙනි සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල හෙට සිට සති දෙකක කාලයක් වසා දැමීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළා. මේ අතර කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා දිවයින සියලුම පාසල් අද සිට අප්‍රේල් මස 20 දක්වා වසා දැමෙන අතර දහම් පාසල්, පෙර පාසල් සහ උපකාරක පන්ති පැවැත්වීමද තාවකාලිකව නතර කර තිබෙනවා. කොවිඩ් 19 වෛරසය පැතිර යාම පාලනය සඳහා අප්‍රේල් මස ලබා දිය යුතු පළමු වාර අවසාන පාසල් නිවාඩුව අද සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දිනේ සිට අප්‍රේල් මස 20 දක්වා රජය සහ පෞද්ගලික පාසල් නිවාඩුව ක්‍රියාත්මක වනවා. මේ අතර පාසල් වසා දැමීමට සමගාමීව දිවයිනේ සියලුම දහම් පාසල් අප්‍රේල් මස 20 දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේ රජයේ තීරණයට අනුව හෙට සිට සති දෙකක කාලයක් සියලු පෞද්ගලික උපකාරක පන්ති නතර කරන ලෙසයි. සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ විදිහට මේ රටේ ඇතිවන තීන කොරෝනා වෛරස වසංගතය ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා අපි ගුරුවරු වශයෙන් තීරණය කළා උපකාරක පන්ති පාසල් නිවාඩුවට සමගාමී උපකාරක පන්ති මේ මාස මාර්තු මාස 13 වෙනිදා ඉඳලා 26 දක්වා සති දෙකක කාලයක් ඇතුළත නිවාඩු දෙන්න. ඉතින් අපි සමස්ත ලංකාවේ උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ ක්‍රියාවට සහයෝගය දෙන්න කියලා. මේකේ වසංගත தත්ත්වය පළක්වා ගන්න යම් විදිහකින් මේක පාලනය වන தත්ත්වයක් තිබුණොත් අපිට සති දෙකකට කලින් පන්ති ආරම්භ කළ හැකිද යන්න අපි ගුරුවරුන්ට යම්කිසි දැනුවත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වෙලාවේ මේ රටේ තියෙන මේ ගැටලුවට මේ දේ වළක්වා ගන්න අපේ රටේ දරුවන් මේ විෂයනයට ලක්වීම අවම කර ගැනීම වළක්වා ගැනීම සඳහා මේකට සහයෝගය දෙන්න කියලා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා රජය මෙතෙක් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය චෝදනා කරන බව ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදී අදහස් දක්වමින් මේ බව පැවසුවා. කොරෝනා වෛරසයට මම දැන් ඇත්තටම බොහොම මේ කනස්සල්ලෙන් ඉන්නේ. දැන් මම දන්නවා බටහිර රටවල් වල මේගොල්ලෝ දැන් මාසෙක ඉඳලා අතිශයින් සූදානම් වෙලා තියෙනවා. සෑම රෝහලක්ම ලෑස්ති කරලා ජනතාවට දැනුවත් කරලා තිනවා කොහොමද ඒකෙන් නිවාරණය වෙන්නේ කියලා. ලංකාවෙත් අද වෙනතෙක් කරලා නැහැ. මිනිස්සු මේ කටේ බැඳගෙන යනවා. ඒක නෙමෙයි කරන්න ඕනේ. අත් දෙක හොදන එක. ඉතින් හරියටම නම් සූදානමක් තියෙන පාටක් නැහැ. ඇත්ත වශයෙන්ම මේ කොරෝනා එක දැක්කම මට හිතෙන්නේ ලෝක යුද්ධ අවශ්‍ය නැහැ දැන් හතුරන්ව විනාශ කරන්න. විනාශකාරී අවයවද ඕනේ. විස බීජ වලින් විනාශ කරන්න පුළුවන් මොන ලෝකයක්. අද දැන් ඒක නෙමෙයිනේ යන්නේ. මම ජනාධිපති කාලේ ජනාධිපති කාර්යාලයේ පටන් ගත්ත විශේෂ ඒකකයක් මත්ද්‍රව්‍ය සඳහා මත්කුරු සහ මත්පැන් සඳහා එක හුඟක් සාර්ථකව කෙරුවා. වෛද්‍යවරු දෙන්නෙක් එක්ක හැබැයි මම අර ප්‍රසිද්ධ කර කර බෙර ගහ ගහ නෙමෙයි කරන්නේ. ඉතින් උගදෙන දැනගෙන හිටියේ නෑ. ගමේ පන්සලයි පල්ලියත් පොලිසිය OIC සහ පොලිසිය ප්‍රධානීනුත් එකතු කරගෙන අපි ඒක කරේ. තරවටු කරන්න නෙමෙයි කතා කරලා වෙනස් කරන්න. එහෙම කරලා මේ අත්තනගල්ල මැතිවරණ කොට්ටාස ප්‍රදේශයේම කසිප්පු
තිප්පලවල් 70%ක් විතර අපිට අඩු කරන්න පුළුවන් වුණා ඒ වෙලාවේ. ඊට පස්සේ ඊළඟ ආණ්ඩුවේ නෑ කෙරුන්නේ බෙරගහගහ කෙරුවා කියලා කිව්වා නමුත් කෙරුන්නේ නෑ එච්චර. දැන් ඉතින් මම නම් කැමතියි කරන්න. හැබැයි ඉතින් රජයේ සහයෝගය අවශ්‍ය වෙනවා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් රට තුල හදිසි තත්ත්වයක් ඇතිවීමට පෙර ඊට අවශ්‍ය වැඩපිළිවෙළ රජය මගින් කඩිනමින් ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යම කාරක සමික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යයට එක් අදහස් දක්වමින් කොරෝනා වෛරසය පිළිබඳ හදිසි තත්ත්වයක් රට තුල මතුවලා තියෙනවා. මේ හදිසි තත්ත්වය සමනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත නොගත හොත් අපිට බරපතල අවදානම් තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා කොරෝනා පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රවේශයන් වලට අපිට යන්න ඕන වෙලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව ඉදිරියට වැඩ කිරීම තමයි මේ මොහොතේ සියලු පුරවැසියන් ලෙස අපේ වගකීම වෙන්න ඕනේ. කාගෙන් බෝ වුණාද කාට බෝ වුණාද කියනට වඩා දැන් අපි අඳුනන් තියෙනවා කොරෝනා වෛරසය අපේ රටේ ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා. මුළු රටේම මේ තත්ත්වේ පාලනය කරන්න නම් අද පාසල් නිවාඩු දීලා ගත්ත තීරණය අපි කියන වැදගත් තීරණයක්. මොකද මේකෙන් විතරක් මේක නවත්තන්න බෑ. සියලු උත්සව කටයුතු තාවකාලිකව සති දෙකකට තුනකට නවත්තලා අපේ රටේ සියලු මහ ජනතාව ගැවසෙන ප්‍රදේශවල කොරෝනා වෛරසයේ පැතරීම වැළැක්වීමට ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගන්න ඕනේ. විශේෂයෙන් රෝහල්, බැංකු, මුදල් ගන්න කෑෂ් මැෂින් ආශ්‍රිතව, ඒ වගේම ආගමික ස්ථාන, උපකාරක පන්ති කරන, ටියුෂන් පන්ති කරන සෙන්ටර්ස්, මේ වගේ ජනතාව ගැවසෙන බස් නැවතුම් පොළවල් ආශ්‍රිතව අද්දක හොද ගන්න සිංක් එකක් හයි කරලා ඒකට අවශ්‍ය සැනිටයිසර්, එමෙ නැත්තම් විසබීජ නාශක, සබම් වර්ග ඒ තැන්වල පාවිච්චි කරන්න අඩුම ගාන ඉඩ හදන්න ඕනේ ඉදිරි සති 3-4 ඇතුළත. මෙන්න දැන් ලැබුණු පුවතක්. අත්අඩංගුවට ගැනීම සඳහා වරින් තුරු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට අභ්‍යාචන අධිකරණයේ නියෝග කර තිබෙනවා. එසේ අධිකරණයේ හමුවේ ඉදිරිපත් වන සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසද අභ්‍යාචන අධිකරණයේ විසින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝග කර තිබෙනවා. එසේ අද පස්වරු 4ට පෙර අධිකරණයට ඉදිරිපත් නොවන සැකකරුවන් සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති වරෙන්තුවට අනුව ක්‍රියාත්මක වීමට නීතිපතිවරයාට අවකාශ සැලසෙන බවද එම තීන්දුවේ සඳහන්. තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව අහෝසි කරන ලෙස ඉල්ලා රවි කරුණානායක, අර්ජුන ඇලෝසියස් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් අද යළි සලකා බැලූ අවස්ථාවේදී අභ්‍යාචන අධිකරණ සභාපති විනිසුරු, නවාස්, ශිරන් ගුණරත්න සහ සෝභිත රාජකරුණ යන මහතුරුන් විසින් මෙම නියෝගය ලබා දුන්නා. මෙම පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 17 වනදාට කල් තබා තිබෙනවා. මෙන්න එම ප්‍රවෘත්තිය යළිත්. අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට අභ්‍යාචන අධිකරණයේ නියෝග කර තිබෙනවා. එසේ අධිකරණයේ හමු ඉදිරිපත් වන සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසද අභ්‍යාචන අධිකරණයේ විසින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝග කළා. එමෙන්ම අද පස්වරු 4ට පෙර අධිකරණ ඉදිරිපත් නොවන සැකකරුවන් සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති වරෙන්තුවට අනුව ක්‍රියාත්මක වීමට නීතිපතිවරයාට අවකාශ සැලසෙන බවද එම තීන්දුවේ සඳහන්. විරුද්ධ පක්ෂ වෙන්වෙන් වශයෙන් මැතිවරණයට තනක කරනවට වඩා එක්ව තනක කිරීම තම කණ්ඩායමට වාසිදායක බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා. පුවත්පත්වල පළ වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ කාටුන් චරිත ඇතුළත් අපේ සටන කාටුන් දැසින් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ඊයේ පසුරුවේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාකාරයේදී පැවැත්වුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පුවත්පත් කාටුන් චිත්‍ර ශිල්පීන් හර ඇමරිකාවේ කියවනක් තිබෙනවා ඕනෑම ආණ්ඩුවක මදු සමය වන්නේ ඒ ආණ්ඩුවේ පළවෙනි දින 100යි කියලා. ඒ දින 100 තුලදී ආණ්ඩුව කුමන වරදක් සිදු කළත් ජනතාව ඉවසන්න පුරුදු වෙනවා අනේ තාම අලුත් ආණ්ඩුවනි කියලා. මෙන්න මේ ඇමරිකානු සංකල්පය නිසා තමයි ඇමරිකාව ගුරු කොට තකන එක්සත් ජාතික පක්ෂය 2001 2015 බලයට පැමිණියාම දින 100 වැඩපිළිවෙළ ඉදිරිපත් කරේ. ලෝකේ පුරාම තියෙන විශ්වාසය තමයි විපක්ෂයේ වැඩ පටන් ගත යුත්තේ පළමු දින 100 අවසානයේ. අපි දේශපාලනේ මං හිතුවේ ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. දැන් විශ්‍රාම ගිහිල්ලා ගෙදරට වෙලා ඉන්න මැදමුළුන් වෙලා. මෙතුමාලා ඒකට මට ඉඩ දුන්නේ නැහැ. මම ගිය දවසේ ඉඳලා ජනතාවත් එන්න පටන් ගත්තා. මෙතුමාලත් එන්න පටන් ගත්තා. ඇවිල්ලා මේක
නවත දේශපාලනට එන්න. වෙයි දේශපාලනට ආවට පස්සේ දෙවෙනි වතාවට එළවන්නත් ටිකක් අමාරුයි. මේක තමයි තියෙන තත්ත්වය. මංගෙන මැතිවරණයට අපි බොට සුබපතනවා. දැන් මං ඉතින් නිදහනම් වෙන්ද වෙනකොට නම් නොමිනේෂන් ලැබෙනවා. දුන්නම අපිට විශ්වාසයක් තියෙනවා මේ මැතිවරණය අපි ජයග්‍රහණය කරනවා කියන එක. පාර්ලිමේන්තුවේ අද සුළුතරයක පිටියේ මේ අලුත් සිංහල අලුත් අවුරුද්දට තරත්කාරීන්ගේ වැඩ කරපු කම්කරුවන්ට වැඩ කරපු අයට සල්ලි දෙන්න ගිනාවම අතුරු පාර්ලිමේන්තුවට ගිනාපු පනත පරාජය කරන්න විපක්ෂයේ ලෑස්ති වුණා. නමුත් අපි ඒක පරාජය කරන්න ඉඩ දුන්නේ නැහැ. මොකද ඉදිරිපත් නොකර නිකයිතිය. ඉතින් එහෙම තියෙන තත්ත්වයක් යටතේ සාමාන්‍ය මිනිස්සු ගැන හිතන්නේ නැති පක්ෂයක් දේශපාලන නායකයෝ ඉන්න පක්ෂයක් එක්ක අපි තරම් කරන්නේ මිනිස්සු මේ පිළිබඳව හොඳ අවබෝධයකින් ඉන්නවා. අද සීසී කඩ විසිරලා තියෙන පක්ෂය සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා. ඔවුන් මම නම් අත්වසිම හිතනවා ඒ කට්ටිය එක්කහු වෙලා එනවා නම් තමයි අපිට වැඩත් වාසි කියලා. විසිරලා ඉන්නවට වඩා දෙකට බෙදිලා ඉන්නවට වඩා ඒ කට්ටිය එකට ඉන්නවා නම් එකටම තියලා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙන නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ. තම සංධානය ඒකායන අරමුණ ජනතා ජයග්‍රහණය තහවුරු කිරීම බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සමගි ජනබලවේගයේ මැතිවරණ සලකුණ ජනගත කිරීමේ අවස්ථාවට ඊයේ පස්වරුවේ එක් වෙමි. සමගි ජනබලවේගයේ මැතිවරණ ලකුණවන දුරකථනය නිල වශයෙන් එළිදැක්වීම ඊයේ කොළඹදී සිදු කෙරුණා. එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු මැති අමතිවරුන් මෙන්ම සමගි ජනබලවේගයට සහය දක්වන දේශපාලන කණ්ඩායම් රැසක් එක්වී සිටියා. මෙතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්කම මහතාගේ නායකත්වයේ දරන නවලංකා නිදහස් පක්ෂය සමගි ජනබලවේගය සමග එක්වීමද ඊයේ දින සිදු වුණා. බැලුවා අපේ සමගි ජන බලවේගයේ පිහිටවද්දී දුරකථනයේ තමයි අපේ සලකුණ තිබ්බේ. අපිට සිද්ධ වුණා අපේ සමගිය වෙනුවෙන් අපි කාලයක් දෑත දිගු කරගෙන හිටපු නිසා පොදු ලකුණකට එන්න අපේ උත්සාහය තිබ්බා. අපි අන්තිමට නොයෙක් රැවටිලි වලට කාලය ගත වුණ නිසා අපි බැලුවා ජනතාවට ප්‍රශ්නාර්ථයක් එක්ක අපේ ලාංජන අඳුන්ලා දෙන්න. සමගි වෙන්න හදන්නේ බලවේගයක් හදන්න රටක දැවැන්තම බලවේගයක් මාස 3ක් යන ඉස්සෙල්ලා හදන්න හේතුවක් රටට ඇති වෙලා තියෙනවා. මාස 3යි. මාස 3ක් යනකොට නොවැම්බර් 16න් පස්සේ පැහැදිලිව පේන්න තියෙනවා පාරේ අද සුපර් මාකට් එකක් ගන්නට යන්න බෑ. රට ඉතාල විශාල විනාශයකට පත් වෙගෙන යනවා. මොකද දැක්මක් කිසිම ප්ලෑන් එකක් සැලසුමක් නැතුව යන ගමනක් තුන. අපි අද අමතන්නේ සමගි බලවේගයත් එක්ක එකතු වෙන්න කියන්නේ රට බේර ගන්න මේ ගමනට එකතු වෙන්න කියන එකයි. අපි දැන් වෙනසකටයි ඇවිල්ලා තියෙන්නේ. සිස්ටම් චේන්ජ්. මම කැමති වුණේ නැහැ පක්ෂයක වහලෙක් බවට ජීවත් වෙන්න මම කැමති වුණේ නැහැ. ඒ නිසා තමයි මම ඒ පක්ෂයෙන් නැත්තම් ඒ ඒකාබද්ධ විපක්ෂයෙන් මම එළියට ආවේ. මොකද මං ඊටාත්ම කලකිරුච්ච නිසා. මං සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක කිලින්ම ඉස්සරහින් ඉන්නවා. ජනතා ජයග්‍රහණ තහවුරු කිරීමයි අපේ සමගි ජන බලවේගයේ ඒකායන අරමුණ. රටක් පාලනය කරනකොට කලමනාකරණයේ වැදගත් වෙනවා. ඒ අභියෝගවලට Taman සතුව සලසුම් දෙන්නට රටේ ජනතාව ලොකු කලකිරීමකින් ඉන්නේ. කලකිරීමට ප්‍රධානතම හේතුව තමයි සේවාවේ අකාර්යක්ෂමතාවය. ජනතාව බලාපොරොත්තු වුණේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන නායකත්වයක්. අද උද්ගත වෙලා තිබෙන්නේ තිබුණටත් වැඩිය බරපතල ලෙස ප්‍රශ්න සහගත රටක් නිර්මාණය වීම. මේ මහා ඛේදවාචකයට අමතර අද භයංකාර සෞඛ්‍යමය අභියෝගයක් අපේ රටටත් ලෝකයටත් මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ අභියෝගයට අපි මුහුණ දෙන්නට ඕන. රටක් හැටියට පක්ෂපාත බෙහෙද නොතක එක්සිත්ව එක්සත් එකතු වීම තුලින් ඇතිවෙන ඒ අලුත් ජවය තුල නව ප්‍රාණය නව ශක්තිය තුල අපි කෙසේ හෝ කොරෝනා වෛරසය ඒ අභියෝගය අභිබවා යන්නට අපි කටයුතු කරන්නට ඕන. මේ ප්‍රශ්නය නිර්මාණය වෙනකොට පාලකයන්ට තිබුණා මෑත කාලයේ ලෝ ප්‍රචලිත මහා සෞඛ්‍යමය ව්‍යසනකාරී තත්ත්වයන් පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන හොඳ පෙර සූදානමක් ඇති කරගෙන අද අපිට දකින්න ලැබෙන්නේ මොකක්ද? වගකිව යුතු පාලනයක් නොමිලේ මුව ආවරණ රටේ සමස්ත ජනතාවට ලබා දෙනව වෙනුවට රටේ ජනතාව සීසීකඩ දුවමින් Tamanගේ සෞඛ්‍යමය
ඒ මුව ආවරණ ලබා ගැනීමට මහා කලබලයකට පත් වෙනවා. මේ අවස්ථාව වාද බෙහෙද ඇති කරගන්නට අවස්ථාවක් නොවේ. නිරෝධායන ක්‍රියාදාමයන් වලට අපි අපේ සහයෝගය ලබා දිය යුතුයි. අපි ජනතා අභියෝග හඳුනාගෙන විසඳුම් ලබා දෙමු. මෙන්න විශේෂ නිවේදනයක්. විශේෂ නිවේදනය. මෙවන විට රටේ පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් අද පස්වරුවේ සියත ගොඩයන ලක්ෂ්‍ය වැඩසටහන අප පිළියන්දල ප්‍රදේශයේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබුණා. නමුත් මෙවන විට රටේ පවතින තත්ත්වයත් සමග එම වැඩසටහන తాවකාලිකව අත්හිටුවීමට අප පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පස්වරු 5ට පිළියන්දල බස් නැවතුම්පළ අසලදී ආරම්භ කිරීමට නියමිතව තිබූ සියත ගොඩයන ලක්ෂ්‍ය අපගේ ප්‍රවර්ධන වැඩසටහන తాවකාලිකව නතර කර ඇති බව අපට මේ මොහොතේදී ඔබට දැනුම් දෙන්නට කියලා අපේ පාලන අධිකාරිය විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. මේ නිසා ඔබට විශේෂයෙන් දන්වා සිටින්නේ මේ පවතින රටේ තත්ත්වය යහපත් අතට පත්වුණු පසු විශේෂයෙන්ම සෙනඟ එක් රැස්වන ස්ථානවල වැඩසටහන් පැවැත්වීමෙන් හැකිතාක් වළකින ලෙසට රජ ඉල්ලීමක් කළා, සෞඛ්‍යංශ ඉල්ලීමක් කළා. ඒ අනුවයි අප මේ තීරණය අරගෙන වගකීතු මාධ්‍යාලයක් ලෙස මේ වැඩසටහන දින කිහිපයකට ඉදිරියට කල් දැමීමට තීරණය කළේ. එසේනම් අද පස්වරු 5ට අප ඔබට ආරාධනා කළා පිළියන්දල බස් නැවතුම් පළාසලට එන්නට කියලා. අද දවසේදී වැඩසටහන නොපැවැත්වෙන බව අප මේ මොහොතේ ඔබට දන්වා සිටිනවා. සූදානම් වන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් සමුගන්නට අප යලිත් හමුවන්නේ සවස 6ට සියත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළින් මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් මෙලෙස සමුගන්නවා. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.